கும்மட்ட தேஷட்ட ஓனே ராஜ பண்டு மகாவிரு பண்டு கலேவ ரக்னட கலேட்ட ஓனே ராஜ பண்டு மகாவிரு பண்டு கோவிகாம் கரணட்ட கோவியட்ட ஓனே ராஜ பண்டு மகாவிரு பண்டு இனிசுன் ரக்னட அபஹட்ட ஓனே ராஜ பண்டு மகாவிரு பண்டு किरी ना किरी कटगा नरपतिये को भूप तुने குமட்ட தேஷட்ட ஓனே ராஜே பண்டு மகாவிரு பண்டு கலேவ ரக்னட கலேட்ட ஓனே ராஜே பண்டு மகாவிரு பண்டு கோவி காம் கரணட கோவியட்ட ஓனே ராஜே பண்டு மகாவிரு பண்டு மினிசுன் ரக்னட அபஹட்ட ஓனே ராஜே பண்டு மகாவிரு பண்டு ගෝපකචිත්ත මාසනේ උන්නාන්සේ දොර මඩලට ගාටපු යාමක මං උන්නාන්සේට දොඩන්නම්කෝ උඹේ කාර්ය ඉෂ්ට කරලා දෙන්න කියලා බලාපන්කො මහේකෝ මේකගේ දෙනවිල්ල කිසිම ගණිජ්ජන් නැති ගාන මේකට මං උඹට දෙඩුවනේ මහේකෝ මේ පුඩුක්කුව විශ්වාස කරන්න එපා කියලා උඹසෙලෝ ඔස්සේ කඩ වැඩ කරන් සූචනක් වෙන්න එපා कुंभशैल बहुदाकार दलवाने क्या उपमाओं मारे कुरांटे पा, परंतु अकुलानं एक परंतु इस तो करा पा। वो ये युवसु आगे तावटी का दुहाक युवसा, मामा महासे निउन्ना सिलावो ये कार्य इस तक करला देना, मेका दोड़ा नहीं मटा ताकानिया म, उपतिसराज मालिकाओं टे आता है किधर बोला, डिंग की तकालपना करल बाला हांगु, माय को मेका दुड़ने वा विश्वास कुरंट नंगे पा माहे को मम्मी पाली पाली नुम मालिके टे पैमिले टे एक मम मग बाल में उन्ने मटे नुम टे पावसान टे वैदगत कारण आप तीबे नवा एक उमा द भूमि नुम माँ पैमिले टे एक मग बाला उन्ने वैदगत कारण है महापु दुमा कार दे अक्षित दूना पाली मटे ऐसी दुई में गैने देने टा तदा घंटे बैं මට ඒ පවසාලන්ට කිසිවෙකුත් නැති නිසා තමයි නුඹ පැමිණෙද්දිත් මම ඒ ගැන කල්පනා කරමින් උන්නේ. පාලි කෞරවකී නැන්දනිය මාව මුණ ගැසීමට කුටියට පැමිණ පුදුමාකාර සෙනෙහසකින් මාත් එක්ක කතා බස් කළා. මොනව භූමි? කෞරවකී නැන්දනිය නුඹගේ කුටියට පැමිණ නුඹට සෙනෙහස පාමින් කතා බස් කළා. හේනම් පුදුමෙන් පුදුම ධනවන කරුණක් භූමි. ඉතින් ඉතින් පවසාලන්ට සිදුවද? නැන්දනිය මගෙන් ඇය කරපු වැරදි වලට සමාව ඉල්ලා සිටියා. ඇයගේම දිනියකට වගේ සිනහස පාන්නම් කියලාත් පැවසුවා. ඒ විතරක් නෙවෙයි. ඇය මට දොරමඩලි පඬුව මුණ ගැහෙන්න යන්න උපකාර කරන්නම් කියලාත් පවසා සිටියා. පුදුමිනුත් පුදුමයි භූමි. ඇයගේ මේ වෙනස් වීම මට නම් විශ්වාස කළ නොහැකි. කවුරුකී නැන්දනිගේ මේ වෙනස් වීම පිටපස කුමක් හෝ සැලසුමක් තිබෙනවා භූමි. එවන් සිතුවිල්ලක් මගේ සිතටත් නැගුණ පාළි. කවුරුකී නැන්දනිය මට මේ බව පවසාලන්ට කලින් කුමී පැමිණ මට මේ බව පවසා සිටියා. කවුරුකී නැන්දනිය කුමීට පවසා තිබෙනවා මාව කැටුව දොරමඩලට ගොස් පණ්ඩුව මුණ ගැසී කතාබස් කරන්නට සලස්වන්නට කියලා. කවුරුකී නැන්දනියගේ හැසිරීම ගැන
කුමී තින්නේ හැකේ මහවිරු පාණ්ඩු මේක දොඩන විදියෙන් වැටෙන්නේ නැද්ද මහේකෝ මේක මේ කාර්යය කරන්නේ නැතුව කියලා චවුරෝ තෝ මේක කුලප්පු නොකර හිටු කිව්වනේ කාර්යය කරලා දෙන්නම් කියලා අටවගෙන හිටු ඔබ කවදද මේ කාර්යය කරලා දෙන්නේ මායි මහේකයි වලපල්ලට යන්න ලං වෙන දොයිදද මේ කුඹසේලියෝ අපි එක එකාට මුලා වෙලා හොත්තට පදන් වෙලා ඉන්නේ කුඹසේලියෝ ආයෙත් නම් ඔබට අපිව මුලා කරන්න බැරුව බල කුඹසේල ඔබට මේ දොර මඩලේ යහතින් වසන්ට ඕන නම් ඔබ අපිට වෙච්ච පොරොන්දු යා කාර්ය මිස්ටර් කුරාපං कार्य देवांगिया किधर ना बेनो, देवांगिया। बालपांग को माहे को मेका की देड़ बिल्ले। दुन्नो परंदुओ कड़ा कर ला, तब गहापना देन टट्टीनो। कुंभसेला, बुयो तना निलु को मारु को बेटेंट। बेअती वरुती आगे ना, मटर तारे जिन्ना कोरंट जपा। तनगं, इसे रुबद्दत किसी में एक उगी तर्जन गर्जन तो बीवे ने कितने भी आगे का मतलब क्या कहूँ इस कारण में कारण आओ निशा भाई मम्मी गेटिंग में तो कर गांठ टोने ने तुआ हम गोपा के जित्त मासे ने उन्नान से मुली चेनु क्रोम या कोमारी होया गाना इतना कांगी वसला ही तू मंगो हिंगे ना उपकार එවන් කිසිඳු හැකයක් ඇතිවන අයුරින් නෙවෙයි කෞරවකී නන්දනිය හැසිරුනේ පාලි මුලින් නම් මටත් හැකයක් ඇති වුණා කෞරවකී නන්දනියගේ මේ හදිසි වෙනස් වීම ගැන පසුව මගේ සිතට නැගුණා ඇයගේ මේ වෙනස් වීම සැබවින්ම සිදු වූවක්ද කියලා නන්දනියගේ සිතට සැබවින්ම මම ගැන අනුකම්පාවක්වත් ඇති වුණාද කියලා එවැනි විශ්වාසයක් ඇති කරගන්න එපා භූමි ඒ උගලක් විය හැකි ඇයව විශ්වාස කරන්න එපා දොර මඩලට යන ගමනට අපි වෙනත් කෙනෙකුගෙන් උපකාරයක් ගනිමු. එහෙනම් පාලි අපි මේ ගැන පුරෝහිතට පවසා සිටිමු. පුරෝහිත මේ ගැන මිත්තණියට පවසා සිටින එකක් නැහැ. අපි පුරෝහිතට පවසා සිටිමු මිත්තණියට මේ බව නොපවසා සිටින්නට කියලා. ඒ අදහසට නම් මාත් එකඟයි භූමි. අපි මේ ගැන පුරෝහිතට පවසමු. මහසෙනෙවි මහරජතුමාට හිය විද්ද දුනු ආය ගැන ආරංචියක් නුඹලට දැනගන්න ලැබුණද එහෙමයි ගෝපගේ චතුන් නාන්සි එම දුනු ආයව අප ලූබෙන්ද යන විට එකොරොම් පැමිණි හියක් ඔහුගේ පිට ප්‍රදේශයේ පසාරු කරගෙන යන අප දුටුවා ඒකම මෙරි යද වැටුණා එහෙම නේද සෙනෙවි එහෙමයි එහෙමයි ගෝපගේ චතුන් නාන්සි
අපෝලඟට ගොස් බැලුවා. ඔහුගේ පනකෙන්ද යන්තම් වූ රැඳී තිබෙනවාද කියා. ඔහුට මෙම කාර්ය පවරපු කෙනා ගැන දැනගන්න. නමුත් නිෂ්ඵලයි. ඒ වන විටත් ඔහු මිය ගොස් තිබුණා. දුනුවායා මිය දුනා නම් දුනුවාගේ මලසිරුර තිබෙන්න එපාය. මලසිරුර තිබෙන්නේ කොහමද ගෝපකදිත් උන්වන්සේ? මලසිරුර සතුන් දැහගෙන යනව නෝ ඈ. එහෙමයි එහෙමයි ගෝපකදිත් උන්වන්සේ. මලසිරුර සතුන් දැහගෙන යන්න ඇති. නුඹලා ඔය පවසන වදන් වල හැගමු සුභාවක් මට වැටෙනවා මහසෙන්. මට මුසාවස් පවසන්න එපා. මට සත්‍ය පවස බලලා. සත්‍ය තමයි මේ වෙනිටත් අප පැවසුවේ ගෝපකචිත් උන්වහන්සේ. එයි නුඹ මේ හැටි අපව හැක කරන්නේ. නුඹලා දෙදෙනාගේ ඔය හැසිරීමෙන් හැකයක් මගේ හිතට නැගෙනවා. නුඹලා කුමක් හෝ දෙයක් මගෙන් වහුම් කරන්න හදන බව මට වැටහෙනවා. ගෝපකචිත් උන්වහන්සේ අප මේ රාජ්‍ය ඊළ තනතුරු දරන අය. අපගෙන ওই විදිහට හැක කරන්නේ. මුලිච්චෙන්ටාව තමයි දැන් ඇයිද ඔය පාලි කුමරියයි භූමි කුමරියයි පාණ්ඩු මුලිච්චෙන්ට ඇවිදින් තියෙන්නේ? ඒ රාජකුමාරිකාවනොත් මට විරුද්ධ උත්තිය කුමාරයා පටලෝපු නඩුව ගැන හිටියේ හුඟක් දුකෙන්. ඒ බව මට වැටහුනේ ඒ රාජකුමාරිකාවන්ගේ කතා බහින්. උත්තිය කුමාරයා රාජපුරුෂයා මරා දමනවා නාග කුලේ අයෙක් දුටුවයි කියලා මට පයින්න දොඩන්න තමයි රාජකුමාරින් වහන්සේ ඇවිදින් තිබෙන්නේ. හැබැයි ඉතින් රාජමාලිගාවක කුමාරිකාව දෙන්නෙක් පණ්ඩුට ඔය තරම්ම ලෙංගතුකම් පාන්නේ ඇයි කියලයි මං කල්පනා කරේ. භූමි කුමරියගේ හිතේ හැකයක් ඇති වෙලා තියෙනවා චිත්‍රා කුමාරින් වහන්සේ බිහි කරපු රාජකුමාරයා මම කියලා. භූමි කුමරිය මයෙන් ඒ ගැන ඇහුවම මන් දෙඩුව මම මේ දොරමඩල ගන්තුරානේ පොකුළු කොළුවෙක් මිසක් රාජකුමාරයෙක් නෙමෙයි කියලා. රාජ්‍යයේ ඉහළ තනතුරු දර නැත්තන් තමයි මහසෙනවි වැඩියෙන්ම වැරදි ක්‍රියාවල නිරතවන්නේ. දැන් නම් මට ඒකාන්තයෙන් වැටහෙනවා නුඹලා කුමක් හෝ දෙයක් මගෙන් වහුම් කරනවා. ගෝපකචිත් උන්වහන්සේ නුඹ ඔය දිගින් දිගටම අපව හැකවරමින් කතා කළොත් ඒ ගැන අපට මහා රාජෝත්තමයන්න් වහන්සේට පැමිණිලි කරන්න සිද්ධ වෙනවා. මහරජෝත්තමයන්න් වහන්සේටද එහෙමත් නැත්නම් උත්තිය කුමරුටද නුඹලා ගොස් පැමිණිලි කරන්නේ? නුඹේ නොකිය පවසන්නේ මහරජතුමාට හිය විදිම පිටපස සිටින්නේ උත්තිය කුමාරයා කියාද? එවන් හැකයක් මගේ හිතේ පමණක් නොවේ මහබිසුන් වහන්සේගේ හිතේ පවා ඇතිවයි තිබෙන්නේ. මම දැන සිටියේ නෑ නේද? නුඹලා උත්තිය කුමාරයාට අවශ්‍ය විදියටයි මේ රාජ්‍යයේ රාජකාරී කටයුතු කරන්නේ කියලා. ගෝපකචිත් උන්වහන්සේ නුඹ ඔය පවසනා වදන අප උත්තිය කුමාරයාට පැවසුවොත් නුඹට සිදුවන්නේ දුනුවහයට සිදුවෙච්ච දෙයම තමයි. ඒ කියන්නේ මහරජතුමාට දුනුවාය කුලව හියකින්නද මරා දැමීමේ සැලසුම සිදුකලේ උත්තිය කුමාරයා කියන්නේව? ඔය පැන්නේ නුඹලාට නොදැනුවත්ව සත්‍යෝය මුවින් එළියට පැන්නේ. ගෝමචි තුන්නාන්සේ උත්ති කුමාරයා මේ සිද්ධියට කිසිම සමිතියාවක් නැහැ. නුඹ නුඹේ සීමාව දැනගෙන කටයුතු කළ යුතුයි. එසේ නොවුනොත් නුඹට මෙම මාලිගාවට තෙන් ඉඩක් ලැබෙන එකක් නැහැ. හදවයි මාසෙනි. මම මේ උඹලගේ තරජනය ගැන මහබිසුන් වහන්සේට පවසාලන්නම්කෝ. හරි හරි ගෝපකචිත් තුන්නාන්සේ කලබල වෙන්න කාරි නැතුව එකට සේවය කරන අපි මොකටද රණ්ඩු සරුවල් කරන්නේ?
ඔය පුරස්නේ අප සාමකාමීව කතා කරලා මේ පුරස්නේ විසඳගමු. එහෙම නේද මහසෙනවි? එහෙමයි එහෙමයි. කලබල වෙන්න කාරි නැතුවා. කේනිසානෝ මැසලි මට මේ හැම වින්නේ හැම සිද්ධ වෙන්නේ. හබරයි ගුම්බක බූතයි පණ්ඩු බිහිවිච්ච යාමේ මේ රාජකුමාරයවත් තැන්න පණ්ඩුලගේ පැල්ගොටියට ගාටපු නිසානෝ එහෙම හැකයක් ඇති වෙලා තියෙන්නේ. නෙවද පණ්ඩු? මම මේ ගැන ගුම්බක බූතටත් දෙඩුව පණ්ඩු. හැබෑවටම මටත් එක් යාමකට හිටලනම පණ්ඩුවත් ඔය දොඩර රාජකුමාරයා කියලා. සලීම් මොනවා දොඩනවාද කියලා මට නම් වැටහෙන්නේ නැතු. රාජකුමාරයාමයි මලියන්නේ කියලා හිතාන උන සූර්ය කියලා නෝ හැමෝම දොඩන්නේ. කවුරුවත් දොඩන දේවල් විශ්වාස කරන්න බැරුව පණ්ඩු. රහස් වහුම් කරන්න මිනිස්සු මොනතරම් දේවල් සිද්ධ කරනවද? අනික ඔය රාජකුමාරිකාවන්ගේ හිතවලත් පණ්ඩු රාජකුමාරයයි කියලා හැකයක් ඇති වෙන්නත් මොනවාම හරි හේතු කාරණා තියෙන්න එපා පණ්ඩු. සිලිය ඔය වගේ දේවල් දොඩලා මගේ හිසවුල් කරන්න එපා. මේ ගන්තුරා නෑ ඇය දෙඩුවට මට තියෙන්නේ රාජකුමාරයෙක් වගේ පෙනුමක් කියලා. මම රාජකුමාරයෙ නෙමෙයි සිලි. මම්මේ දොරමඩල ගන්තුරානේ ගම්ලද්ද පරමුකැත්තුන් එකම පුතණ්ඩිය. රාජකුමාරයෙක් කියලා ඉබදෙන්න තරම් මට කොහින්ද වාසනාව? ඒ කොහොම වෙතත් පණ්ඩු දැන් උත්තිය කුමාරයාගේ හිතේ හැකේ ඇති වෙලා තියෙන්නේ පණ්ඩු තමයි රාජකුමාරයා කියලා. ඒක නොවේ පණ්ඩුව මරා දමන්න මේ තරම් වින්නෙහි සිද්ධ කරන්නේ. ආ සෙලි භූමි කුමරියයි පාලි කුමරියයි මම්මේ නඩුවෙන් පරාජය වෙයි කියලා බියෙන් නෑ උන්නේ. දැන් ඒ කුමාරිකාවන්ට සතුටුයි. ඇයි ඒ කුමාරිකාවන්ට විතරක්? මාත් හදවතින්ම සතුටු වුණා. පණ්ඩු නඩුවෙන් ජයගත්තාම. ඒක මම දන්නවා සිලි. මට දැන් සුණංගු වෙන. අපි එන අයියා. හොඳා පණ්ඩු. उत्तीय कुमार इतना पड़ने का